සමන්තාචක්චකවාලි සුුවත් වත්‍රාගගචන්තුදේවතා සද්ධම්මන් මුනිරරාජස්ස සුනන්තු සගගමොක්කදන් ධම්ම සවෙනකාලු අයයං බදනන්ත ධම්ම සවෙනෙකාලු අයයෙන් බදනන්ත දම්මස් සවෙනෙකාලු අයයං බදනන්ත නමමෝතස්ස භගවතු අරහතු සබබදම්මිසු අප පටි හතඥාන චචාරස්ස දස බලධරස්ස චතු වී සසාරජ ජෙ විසාරෙදස්සස්ස. සම්බ සත්තුුතුුත මස්ස දම්මිසරස්ස දම්නමරාජස්ස්ස දම්මස්සාමිස්ස තතාාගගස්ස සබnnyුණු සම්මා සම්බුද්බුදස්ස නමෝතස්ස බගවතුුවරහතු සබබදමිසු අපපටිහතඥාන චාරස්සෙ දස බලධරස්ස චතු වීසාරජ් ජෙවිසාරය දස්සෙ සබ්බ සත්තුතුත මස්ස දමමිස්සරස්ස දම්මරාජස්ස්ස දම්මස් සාමිස්ස තතාාගකස්සෙ සබ්බ්ඥුණු. සම්මා සම්බුද්බුදස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සභබදමමිසු අප පටි හතඥාන චචාරස්ස දස බලධරස්ස චතුවී සාරජ ජෙවිසාරය දස්සෙ. සභ සතතුතුතෙමස්ස දමමිසරස්ස දම්මරාජස්ස දමමස්සාමිස තතාාගතස සම්බඥුණුු සම්මා සමබුදු්බුදස්සේ සද්ධර් මශ්‍රාවක කාරුණිකෙ ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන මෙ සැදහැවත් ශ්‍රාවක පිරිස වෙනුවෙන් අද දේශනා කරන්න බලාපොරෘත්ති වෙන්නේ මජිම නිකායි මූල පන්නාසකෙහි සඳහන් වන විතක්ක සන්ටාන කියන සූත්‍ර දේශනාවෙන් කරුණු ටිකක්. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍රය දේශනා කොට වදාලි විශේෂයෙන් මේ භාවනාන යෝගී භික්‍ෂූන් වහන්සේලාට. ඒවගේම භාවනාව ප්‍රගුණ කරන්න බලාපොරොත්තුවෙන හැම කෙනෙකුටම ඉතාමත් ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාව. භාවනා අරමුණ දියුණු කරන වෙලාව සිතට නැගෙන අකුසල චෛතසික ධර්මයන් ප්‍රහානය කරගන්නේ කොහොමද ඒ සඳහා අනුගමනය කළේුතු ක්‍රමවේද මොනොවද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයේ පුරාවට පැහැදිලි කරනවා. එනිසා බොහෝ දෙනාට එදිනෙදා භාවනා කටයුතු සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටලුවලට විසඳන් මේ සූත්‍රයේ තුළින් හමවෙයි කියලා බලාපුොරොත්තුවෙන් තමයි මේ දේශනාව සිදුකරන්න කල්පනා කළි. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කලා මේ විදිහට අධිචිච්ච මනයුක්තේන භික්කවේ වික් වුණන. පංච නිමිත්තාන කාලේන කාලා මනසිකාත් අබ්බාන කතමානි පංච. දේශනා කළ විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවෙන් භාවනාව වඩන භික්ෂුවට කාලෙන් කාලිට පහල වෙන අකුසල චෛත්‍යක ධර්මයන් යටපත් කර ගැනීම සඳහා දුරස් කර ගැනීම සඳහා මෙන්න මේ නිමිති පහ මෙනෙහි කළ යුතුයි කියලා. විතක්ක සන්ටහාන කකවේකයි. එහම අකුසල චෛස්සකයන් යටපත් කරන්න නිමිති පහක් මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. අපි ක්‍රමාණුකූලව සූත්‍රයත් අට්ටකතාවත් එකතු කරගෙන මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු නිමිති පහ විශේෂයෙන් විස්තර කරමින්. යම් භික්‍ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කරද්දි රාගය දවේශය මෝහොය කියන මේ පවකාර අකුසල ධර්ම මෙනෙහි වෙනවනන් ඒ භික්ෂුව විසින් මෙනෙහි කරන නිමිත්තෙන් බැහැරව කුසලය සහිත වෙන නිමිත්තක් මෙනහි කළ යුතුයි කියලා පැහැදිලි කරවා. භික්්ගවේ බිපුණා තම්හා නිමිනිතා අනඥන් නිමිනි මනසිකා ත කුස ලූප සංසඳන් ඉන්නතුනී අපේ අට්ටකතාවේ වෙනම මේ ගැන විස්තර කරලා තියෙනවා එම විතර්කයේ චන්දය සහිත ද එතවිත චන්දයේ සහිත දෙ කෙලෙ රාගය සහිතද කියන කාරණාව. සඳය කියල කීවත් රාගය කියලකීවෙත් එකම කාරණාවක් සඳහා. දවේශය සහිතද මෝහය සහිතද එයට පිළියම් වශයෙන් මේවෙද්දිට මෙනෙහි කරන්න කියල කියනවා. කොයි විදිහට මෙනෙහි කරඩද අපි ඒ කාරණාව ඉදිරියට සාකච්ඡා කරමු විතක්ක සන්ටාන නිමිති පහ ගැනයි සඳහන් කරන්නේ එහෙම මෙනෙහි කරහම එම නිමිති ප්‍රහාණය වෙනව කියල සඳහන් කරනවා. අකුසල චෛතසකයන් ප්‍රහාණය වෙනවා කියල සඳහන් කරනවා. ඒ අකුසල චෛතසකයන් ප්‍රහාණය වනහම තේසන් පහනාය අජ්‍යත්ත මේව චිත්තං සන්තිට්ති පන්නතුන ඒ නිමිති ප්‍රහාණය වනහම අභ්‍යන්තරයේ සිත හිටගන්නවා පන්න තිට්ටති කියලා කියන්නේ හිට ගන්නවා නමුත් මෙතන සඳහන් කළේ අජ්‍යත්ත මේ චිත්තන් සන්තිට්ති කිය සන්තිට්්‍රති කියල කියන්නේ මනාව හිටගන්නවා කියන එක සං නිසේදැති මනාකොට ඉඳගන්නවා ඒකෝධියෝති මනාකොට සිත ඒඟ වෙනවා එහෙම නැත්තං සමාධීකට පත්වෙනවා ඒක විස්තර කරනවා පිනතුන උදාහරණයකින් හරලු ලීයකට ඇනයක් දහල තියෙනවා පිනතිනේ ඒ ෆ්‍රලු ලීයට ගහලා තියෙන ලොකු ඇනේ ගලවඩා වශ්‍යයි. ඒ නිසා කුඩා ඇනයක් අරගෙන ලොකු ඇනේ වටේට තට්ටු කරර තට්ටු ලොකු ඇ ටිගටික ඔස වනවා බුරුල් කරනවා. යම් අවස්ථාවක හොඳටම උඩට ඇවිල්ලා ැ බුරුල්ලලාක තියෙනවා කියලා දැනුනහම අතින් ඇදලා අහකට දානවා ආන්ගේ උදාහරණය හැටියට තමයි මේ ධර්මකාරණාව හිතන්ඩ කියල දේශනා කරලා තියන්නේ පිනතුන මේ ගැන අට්ටකතාවේ කියල තියෙන ආකාරයේ කොහොමද කියල බැලුවොත් මෙතන අදිචිත්ත මනයුත්තේන කියල කියන්නේ සඳහන් කරනවා උපන්න සිත තමයි මෙතන චිත්ත කියල කියන්නේ එතන උපන්න සිත කියල කියහම දස කුසල කර්ම පතයන්හි උපන්න සිත දස අකුසලයෙන් වැලකිලා දස කුසල ධර්මයන් හීම හැසිරෙනවා ඒ දසකුසල ධර්මයන් මත හැසිර සිත මෙතන චිත්ත කියල හඳුන්නනවා. නමුත් අධිචිත්ත මනයුත්තයන කියල සඳහන් කරහම සඳහන් කරනවා දස කුසල ධර්මයන් හි හැසිරෙන හිතට වඩා විපස්සනා පාදක අට්ට සමාපත්ති චිත්තයක් තියෙනවනම් අන්න ඒ චිත්තයට තමයි මේ අධිචිත්ත කියල කියන්නේ පිපස්සනා පාදක අට්ට සමාපත්ති සහිත චිත්තයක් තියෙනවන ගගට ෙන අධිචිත්ත කියලා. පිනතින වෙතන පැහැදිලි කරලා තියෙනවා යම් භික්‍ෂුවක් පිණ්ඩපාතිය සඳහා වැඩම කරලා පිණඩ සිංගාගෙන ඩංවලඳලා දත් මැදල මොකය පිරිසිදු කරගෙන නිසීදනයත් අරගෙන එක්තරා රුක්ෂමූලයකට වන ලැහැබකට හෝ පරුවත පාදයකට ඒම ඇත්තන් ගල්ගුහාාවකට ශ්‍රමණ ධර්මය කරන්නෙමී කියල නික්මෙනෝ ආංගේ නික්මෙන වෙලාවෙත් එතන ඉඳල සුදුසු තැනකට ගමන් කරලා සුදුසු තැන පිරිසිදු කරගන්න වෙලාවෙත් අධිචිත්ත මනුයුක්ත කියලම කියන්න පුළුහන් කියලා සඳහන් කරනවා මොකද පින්නතුන භාවනා කරන අදහසින් තමයි යන්නේ ඒ නිසා අදිි චිත් අයි කියල කියලවා තමන් වාඩිවෙන තැන පිරිසිදු කරලා නැවත අතපයත් පිරිසිදු කරගෙන පළඟක් බැඳගෙන වැඩඉන්න වෙලාවෙත් ඉන්න අධිචිත්තයෙන් මයි කියල කියන්ට පුළුහන් කියලා අට්ටකතාවේ සඳහන් කරනවා. ඊළඟට තමන්ගේ කර්මස්ථානයේ මෙනෙහි කරද්දි වැඩයින්න අධිචිත්තයෙන් මයි කියල සඳහන් කරනවා. කර්මස්ථානයේ මෙනෙහි කරද්දිත් වැඩඉන්නේ අදිචිත්තයෙන් මයි. ඊළඟට සඳහන් කරනවා පිඩපාතය වළඳලා මෙතනින් පස්සේ නැවත අද වළඳන්න නෑ කියලා භාවනාව සම්පූර්ණ කරමී කියලා ගමන් කරන්න පටන්ගත්ත වෙලාවේ ඉඳළම අධිචිත්තයෙන් යුක්තයි කියල කියන්න පුළුවන්. කියනේ කයි මෙතන මේ පැහැදිලි කරන්නේ කියලා සඳහන් කරවා. අන්න ඒ භික්‍ෂුවට තමයි පින්නතිනී. කා කාලිට විතර්ක පහ පහල වෙන වකිල සඳහන් කරන්න. මේ අධි චිත්තේහි හැසිරෙන භික්‍ෂුවට කාලෙෙන් කාලිට විතර්ක පහක් පහළ වෙනවා. ඒ පහළ වෙන විතර්ක පහ අකුසල සහිතයි. ආංගේ අකුසල් සහිත නිමිති පහල උහම විතක්ක සන්ටාන නිමිති ප මෙනෙහි කරන්න කියල කියනවා. කාලෙන් කාලිට කිව් හම කර්මස්ථානය කියන එක නිතරම මෙනිහි කරන්න ඕන නැද්ද කියල ප්‍රශ්නයක් අහල තියෙනවා. පිනති නෙහිම සඳහංකලේ මේ අධි චිත්තයක් තියෙන භික්‍ෂුව මේ නිමිති පහ බලන්න ඕන කියන්නේ කර්මස්ථානයෙන් අහකට එන්න ඕනෙ කියන එකද. මේ කරණාව විස්තර කර ගැනීම සඳහාහනෝ. අධි චිත්තයක් තියෙන භික්‍ෂුව මේ නිමිති පහ බලන්ඩ ඕන කාලෙන් නිමිති පහ බලන්ඩෝ ඕන කියල කියන්නේ. කර්මස්ථානයෙන් අහකට එන්ඩෝනෙද ඒ නිමති පහ බලන්න කියලාහනෝ. ඒ කරුණ ඊට පස්සේ. විස්තර කරලා තියෙනවා පාලියෙහි කර්මස්ථාන තිස් අටකට බෙදල තියෙනවා. සමත කර්මථාන සමත කර්මස්ථාන තිස් අටක් තියෙනවා. නමුත් අප පිනතුන්ට අහල පුරුදුු ඇති විසිුද්ධි මාර්ගය එහෙම සම සතලිස් කර්මස්ථාන ගැන කර්මස්ථාන හත ලිහක් පිළිබඳව හැදිලිරනවා සම කර්මස්ථාන මෙතන සඳහන් කරනවා එහෙම සඳහන් කළත් වරදක් නෑ කියලා නමුත් මේ සූත්‍රයේ මෙතන සඳහන් කරලා තියෙන්නේ කරුණු තිස් අටක් කියන කාරණාව ඒ නිසා එහෙම සඳහන් කරන්න යෙදන එයි තමන්ට කැමති කර්මස්ථානයක් අරගෙනගි හිල්ලා ඒ කර්මස්ථානයේ මෙනෙහි කරනකොට උපක්කිලෙස ඇතිවෙන්නේ නැත්තන් මේ නිමිති පහ අවශ්‍යනය කියල සඳහන් කරල. පිනතින තමන් භාවනාවට යොදාගත්ත කර්මස්ථානය අරගන භාවනාවට වාඩිවෙලා භාවනාවේ යෙදෙන වෙලාවී. මෙන්න මේ අකුසල චෛතසිකයන් හිතට එන්න නැත්තන් විතක්ක සන්ටාන සූත්‍රයේ සඳහන් කරන නිමිති පහ මිනිිහි කරන්න අවශ්‍යතාවයක් නෑ මේ නිමිති පහ භාග්‍යතුන් වහසේ දේශනා කරලා තියෙන්නේ යම් අකුසල විතර්කයක් හිතට එළඹ නොත් ඒ අකුසල විතර්කයෙන් ගැලවීම සඳහා ඉවත්වීම සඳහා ක්‍රමාණුකූලව මේ නිමිති පහ මෙිනිිහි කරන්න කිය පලවෙනි ක්‍රමයේ මෙිහි කිරීමෙන් අකුසලයෙන් මිදෙන්ඩ බැරිනං දෙවැනි ක්‍රමය වෙන් හි කරනු. දෙවැනි ක්‍රමයනුත් අකුසලයෙන් මිදෙන්ඩ ැරිනං තුන්වෙනි ක්‍රමයමනෙහි කරනවා. තුන්වෙනි ක්‍රමේනුත් මිදෙන්ඩ බැරිනං හතරවෙනි ක්‍රමේටයනවා. හතරවෙනි ක්‍රමේටත් බැරිවුණොත් අවසාන ක්‍රමයෙන් ඒ අකුසල නිමිත්්‍ය ප්‍රාණය කරලදාන්න කියළ සඳහන් කරන. නමුත් එහෙම අකුසල නිමිත්තක් හිතට ආවි නැත්තං මේ නිමිති පහ ගැන හිතන්ඩ අ්‍ය මිනෙහි කරන්්ඩ අවශ්‍ය නෑ කියන කාරණාව ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. නමුත් යම් වෙලාවක සිත සමාධිගත නොවී පෞකාර කෙලෙස් පහළවෙනව නම් විතරත් චන්දය දේශයේ මෝහයකි නකුසල් ගැනමේ සඳහන් කරන්නේ. න්න ඒ වෙලාවට තමයි මේ විතක්ක සන්ටාන ඩිමිති පහ මෙනෙහි කරන්න ඕනෙ කියන කාරණාව සසිහිපත් කරනවා ඊළඟට පින්නතුන මෙතන මේ චන්දූප සංහිතානි කියලා වචනයක් සඳහන් කරලා තියෙනඒ කියන්නේ චන්දය සහිත රාග සම්ප්‍රයුක්ත සිත් කියන කාරණාවයි චන්දූප සංහිතානි කියල සඳහන් කරන්න පිනතු මේ විතර්කතුනේ ශේෂ්ත්‍රයයි අරමුණයි විශේෂයෙන් දැනගෙනතියෙන්ට ඕන. මොන විතර්කතුනේද රාගයයි ද්වේශයයි මෝහයයි. මේ විතර්කතුනේ ශේෂ්ත්‍රයමකක්ද. විතර්ක පහලවෙන්නේ කොහොමද ොන හේතුවක් නිසාද. එළඟට ඒ විතර්කවල අරමුණමොක්ද තිය කාරණාව හොඳට දැනගෙන තියෙන්ඩෝනේ. එතකොට ඒ කාරණාව විස්තර කරනවා චන්දය සහිත ලෝබ සහගත සිත් අටක් තියනවා කියලා. රාග සහිත රාගය මුසුවන ලෝබ සහගත සිත් අටක් තියනවා කියල සඳහන් කරනවා. මේ සිත් අට තමයි සන්දය සහිත විතර්කවලට ශේස්ත්‍රයේ බවට පත්වයන්නේ. මොනවද ඒ සිත් අටේ සෝමනස්ස සහගත ඩිට්ටිගත, සම්ප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඩිට්ටිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත. තුන්විනි සිතේ සෝමනස්්‍ය සහගත, දිිට්ටිගත විප්පයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත, දිිට්ටිගත, විප්පයුක්ත, සසංකාරික සිත පස්විනි සිත උපේක්කා සහගත ඩිට්ටිගත, සම්පයුක්ත, අසංකාරික සිත උපේක්කා සහගත, ඩිට්ටිගත සම්පයුක්ත සසංකාරික සිත උපේකා සහගත, ඩිට්ටිගත වි්පයුක්ත අසංකාරික සිත, උපේකා සහගත, ඩිට්ටිගත, විප්පයුක්ත සසංකාරික සිත මේ අදි වශයෙන් සිත් අටක් චන්දයේ සම්බන්ධයෙන් අභිධර්මය පැහැදිලි කරලා තියෙන. මේ සිත් පිළිබඳව තව විශේෂ කරුණු කාරණ අවිධර්මය හදාරණ කෙනෙකුට දැනගඩ පුළුවන්. දේශයේ සහිත සි ඒ සිත්තුවලට ශේෂ්තරය කියල කියන්නේ දෝමනස්ව සහගත සිත් දෙක චන්දයේ සහිත සිත්තලට සිත් අටක් පිළිබඳව පැහැදිලි කලා දේශයේ සහිත සිත්වලට ශේෂ්තරයේ කියල කියන්නේ දෝමනස්ව සහගත සිත් දෙක ඒ කියන්නේ දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිත. දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත සසංකාරික සිත. ප්‍රාණගාතය අදත්තාධානය පරුස වචනය මුසාවාදය පිසුණු වචනය සම්පප්‍රලාපයේ ව්‍යාපාදය. යන අකුසල කර්මපත හත සිදුකිරීම වශයෙන් දේශමූලික සිත් උපදිනව කියල සඳහන් කරනවා. මුලින් සිහිපත් කළ අකුසල කර්මපත හතක් ආංගේ කර්මපත හත සම්බන්ධයෙන් දේශමූලික සිත් උපදිනවා කියල සඳහන් කරනවා. ඉළඟට පින්නතින මව්පියන් දූදරු හිතවත් ආදීන්ගේ මළගයක් වගේ උනහම් වෙනත් අලාභයක් වන අවස්ථාවකවත් පහැදලි කර මළගෙදරක් වුණහම් එ අපට තවත් පාඩුවක් වෙච්ච අවස්ථාවකඒවගේම තමන් අතින් ලොකු වැරද්දක් සිද වුණු වෙලාවක දුක්වී වශයෙන් උපදින්නෙත් දේශමූලික සිතයි කියෙන සඳහන් කරනු යම් තැනක අපේ හිතේ දුක හට ගන්නවනන් එකයි මිස දහන් කරන්නේ දුක හට ගන්නවනන් එතන තියෙන දේශයක් දුක කියන කාරණාවත් එක්ක දවේශය මුසුවෙලයි තියෙන්නේ එක ඉතා සවුම් විදිහට තියන්නේ මෙතන දවේශයක් තියෙනවා කියලා අපිට එතරම් කල්පනාවක් නෑ හිත දියුණු නැති නිසා අපිට දැන්නේ දුක නිසා අඩනවා කියලා දුක නිසා වැලපෙනවා කියලා දුකනිසාම කල්පනා කරනවා කියලා ඒයට දේශයක් තියෙන නිසයි මෙතන සඳහන් කරලා ති දුක්වීම් වශයෙන් උපදින්නේ දේශමූලික සිතමයි කියලා. එළකට පිනද තමන්ට වඩා හොඳට ආහාර අනුභාව කරන අඳින පලදින රථවාහන භාවිතා කරන පාවිච්චි කරන හොඳ ගෙවල් දොරවල්වල වාසය කරන ගරුබුහුමන් ලබන අය දැක්කහම. ඊරිසියා සහගත දේශමෝලික සිත ඇති වෙනවා. ඊරිසිියාවක් ඇති වෙනවා. අන්‍යන්ගේ සැපය අන්‍යයන්ගේ සතුට ගැන දැකල සතුටු වෙනය ලෝකෙ හුංගාඩුයි. ඊරිසිාව මුල්කරගත්ත දේශෂිතක් තමයි ඇතිවෙන්නේ. නිතරම අනුන්ගේ අගුණ කියමින් අගුණ සිතමින් ඉන්න අයට එක දිනකට බොහෝ වාර්ගාන දේශසිත්තුපතිනවා. සමහරයේ අනුන්ගේ ගුණයක් දකින්න කැමැත්තක්මනේ. කොයි තරන් හොඳට ජීවත්වන පුද්ගලයක්ගේ නමුත් ඉතා සුළු අඩුපාඩුව තම ඉතා කරන්න ලැස්තිවෙන්නේ. ගුණ දාහක් විතරතියනවා. වැරදි එක දෙකක් තියෙනවා. අර දහසක් පමණ වූ ගුණය ගැන කතාන්නු කර එකක් දෙකක් සුළු ප්‍රමාණයක් වෙච්ච දුරුවලතාවේ අගුණය ගැන සාකච්ඡා කරන්න තමයි බොහෝ වෙලාවට කැමති. අන්න ඒ පුද්ගලයා නිතර නිතර දවේශය උපදවමින්ම තමයින්නේ. අන්ගේ නිසාත් සඳහන් කරනවා දිනකට බොහෝ දේශසිිත් උපද්දවනවා කියලා. මේ ආදී වශයෙන් දේශයේ උපදින තවත් අවස්ථා බොහෝ ප්‍රමාණයක් සඳහන් කරලා තිෙනවා. ඊනකට පිින්ටති සඳහන් කරනවා මෝහය සහිත සිතට ශේෂත්‍රයේ වෙන්නේ අකුස්සලසිත් දොලහ කියල සඳහන් කරනවා. මෝහය උපදින අකසල් සිත් දොළහක් පිළිබඳව අභිධර්මය සඳහන් කරනවා. ඒ අකුසල් සිත් දොළහ ගැනයි මෙතන සිහිපත් කරන්නේ. උපේක්ෂා සහගත විතිකිච්චා සම්ප්‍රයුක්ත සිත උපේක්ෂා සහගත අවදත්්‍ය සම්ප්‍රයුක්ත සිත මේ මූලික සිත් දෙක පමණක් නොවෙයි කියල සඳහන් කරනවා තවත්. සි මේ සඳහා උපදින බවයි හිපත් කරන්නේ. ඊළකට පන්නතින මෝහය සහිත සිතට හේතුවන මේ අකුසලසිත් දොලහා මෝහේ ශේෂස්ත්‍රයේ කියන කාරණාව පැහැදිලි කරනවා. එ ලෝබ සහගත සිත්තුවලට සිත් අටක් පැහැදිලි කළා දේශ සහගත සිත්වලට දේශසිත් දෙකක් පැහැදිලි කළා මෝහ සහගත සිත්වලට අකුසලසිත් දොලහක් තියෙන බවසිහිපත් කළා. ආරම්මනය කියල වචනයක් මෙතන සඳහන් කරනවා ඒ වචනය තේරුම විටක සත්වයා තවත් විටක සංස්කාරය අරමුණු වෙන්න පුළුවන්. ආරම්මනය. සත්වයකුගේ තොර දේවල් තමයි පිනතින වෙතන සංස්කාර කියල කියන්නේ. අප ඒකාරණ අවසාකච්ඡා කරමු. ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණු. සත්වයන් සංස්කාර කරහි උපදින අදහස් පිළිබඳව මේ සඳහන් කරන්න පිෙනතුනහමසිහිපත් කළේ අපි කාරණාවතාවත් පැහැදිලි කළොත් මේ අටකතාවේ සඳහන් කරන කාරණාව සමහර වෙලාවට කෙනෙකු ග හිතේ දවේශයක් ඇතිවෙඩ පුළුවන් සත්තු එක් කිරෙ යද රාගයක් ඇති වඩත් පුළුවන් සත්තු එක් කරහි මෝහයක් උපදිින්ඩක් පුළුවන් සත්වය කර එහෙම නැත්තන් සංස්කාරයක් කෙරෙහි එක ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණු සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි උපදිනව කියල කියනවා ඒ කියන්නේ චන්දය හෙවත් රාගය සහිත විතර්කයක් සත්වය කෙරෙහි උපදිනවනං රාග සහිත අරමුණක් සත්වයෙක් සම්බන්ධයෙන් ඇතිවෙනවනන් ඒ කියලකි වේ කැමැත්තක් ස්ත්‍රියක් කෙරෙහි වේවා පුරුෂයක් කෙරෙහි වේවා වෙනත් සත්වයක් කෙරෙහි වේවා කැමැත්තක් ඇතිවෙනවනං ්‍රාගයක් නැතන් චන්දයක් උපදිනවනන් ආං ඒ රාග සහිත අකුසල අරමුණ ප්‍රහාණය කරන්න අසුභ භාවනාව නිමිත්ත හැටියට ගණ්ඩෝන කළ කියනවා රාගයේ නැති කරන්න නං අසුභ භාවනාව තමයි නිමිත්ත සංස්කාරයක් කෙරෙහි ඇතිවෙනවනං රාගයක් සංස්කාර කෙලක යම සත්ත්වයක් නැති තැන පාත්‍රය කෙරෙහි හෝ පොරවන සිවර කෙරෙහි හෝ වැඩයින්න සේනාසනය කෙරෙහි හෝ සැතපෙන ඇඳ ගැන හෝ පලඳින පාවහන් ගැන හෝ යම් රාග සිතක්කපදිනවන මේක බොහොම ලස්සනයි මේක බොහොම හොඳයි මේ සිවර ඉතාම සැහැල්ලුයි ආදි වශයෙන් සංස්කාර කෙරෙහි යම් විතර්කයක් ඇති වුණොත් චන්දය සහිත විතර්කයක් ඇති වනා කියල තමයි කියෙන් වෙනතින එදිනෙදා අපි පරිහරණය කරන බඩු බාහිරාදිය කොච්චරක් කෙරෙහි නම් අපිට මේ චන්දය උපදිනවාද ගිහි පැවිදි බේදයකින් තොරව මේ කැමැත්ත ඒ පරිහරණය කරන දේවල් සම්බන්ධෙන් වගේම පරිහරණය කරන්නට බලාපොරොත්වෙන දේවල් සම්බන්ධයනුත් මෙ කැමැත් ඇතිවෙනවා. වස්ත්‍ර පිළිබඳුව වේවා වෙනත් බඩුමුට්ටු වේවා එහි තියෙන මටසිලිටු බව එහි තියෙන ගුණය එහි තියෙන සැහැල්ලු බව එහි තියෙන පහසුව මේ අදි වශයෙන් කල්පනාර කල්පනා කර කතා කර කර අපි ඒක කෙහි අැලෙනව බැදෙන. අන ඒකටයි මේ සඳහන් කළේ සංස්කාරයක් කෙරෙහි ඇති වුුණොත් චන්දයේ සහිත විතර්කයක් ඇතිවනා කියල කියනවා. එතකොට සඳහන් කරනවා අනිත්‍ය මෙිනෙහි කරන්න කියලා. යම් වස්තුවක් සම්බන්ධයෙන් ආලයක් ඇතිවුණහම සංස්කාරයක් කෙරෙහි ආලයක් ඇති වුණහම. නිරන්තරයෙන් එහි අනිත්‍ය බගව මෙිහි කරන්න කියල කියනවා එතකොට ඒ බැඳීම ආලය ඒ සම්බන්ධින් දුරකරගණ්ඩ පහසු නිසා ඒලකට පින්නතිනි පැහැදිලි කරනවා දේශය සම්බන්ධයෙන් කියනකොට සත්යක් කෙරෙහි දවේශයේ ඇති වුණොත් තමන්ගේ මූලික කර්මස්ථානය අතහැරලා මෛත්‍රී කර්මස්ථානය කරන්න කියලා නමුත් සංස්කාරයක් කෙරෙහි දේශය ඇති වුණොත් යමක් තම කකුලි හැපුණුත් අපි කියමු අපි එවිදගෙන යන්නකොට. සමාන ඇඳේ කකුලි අපේ ඇගිල්ල හැප්පෙන්න්න පුළුවන්. ඒම නැත්තන් උළුවස්සි එහම නැත්තං දොරේ ඒ මත්නත තවත් තැනක තියල තියෙන යම් කිසියම් උපකරණයක අපේ කකුල ගැටෙන්ඩ පුළුවන් එමන තන් ගලක හැපෙන්ඩ පුළුවන් මෙන්න මේආදී කාරණාවක් වෙච්ච ගමම්ම අපේ හිතර දේශයක් ඇතිෙන. සමහරයට වචන පවා පිටවෙනවා දේශයේ පදනම් කරගත් තවත් වෙලාවක පාදයේ හැපීම විතරක්ම නෙමයි පින්නතුන ඕකට හේතුවෙන්. රෝපවාහනිය නරඹන ගමනුත් අපට එහෙම දේශසිත් උපදින්න පුළුවන් හදිසියේ ඉතාම කැමති ටෙලිනාට්ටියක් එමත ප්‍රෞෘතියක සවන්දිය යුතුම කොටසක් විකාශනය වෙන වෙලාවේ විිදු ලිය ෑන හිටිනවා. ඒ වෙලා අපි කේන්තික් කියෙන සමමාට රූපරාම පිරිසිදු නැතුව යන පැහැදිලි නැතුූ යන. දේශ සිතක් උපදිනෝ. ඒ විතරක්න මේ පිනතිය සමහරලාවට අපි පාවිච්චි කරන දුරකතනය ක්‍රාත්මක කරන්න බැරූ යනවා. එහෙම නැත්තන් දුරකතන සංවාදයක ඉන්නකොට ඒ හඬ පැහැදි නැතුව යන මේ හද වශයෙන් අපිට දේශය උපදිනෝ. මේ කරුණු ටික පදනම් කරගෙන අපි පිනතුන් තව බොහෝකාරණා ගැන කල්පනා කල්ල බලන්නකු අපිට දේශය උපදින තැන් කොච්චර තියෙනවද කියලා. දේශය නම් වූ මේ භයානකක් සලකර්මේ සිතේ උපදින උපදින මොහොතක් මොහොතක් ගානිී. අපිට මහත්ව දුක් සහිත ජීවිත උරුම කරවන්ඩ. අනාගතය ඉතාම දුක් සහිත තත්ත්වයට පත්කරවන්ඩ මේ දේශයට ලොකු හැකියාවක්තියෙනවා. එනිසා දේශය කියල කියන්නේ බරපතලකු සල ධර්මය. නමුත් නිතර අපේ හිතේ මේ දේශයේ උපදිනවා සඳහන් කලා දේශයේ ඇති වුණොත් ධාතු මනසිකාරය ගැන හිතන්න කියලා මෙතන සත්වයෙක් නෑ ධාතුුවක් පමණයි තියන්නේ ධාතුවක් කියල කියන්නේ පැවතිලා නැතිවෙලා යන එකක් එතකොට මේ මොකක් සම්බන්ධයෙන් උපදින දේශය ගැනද කියන්නේ සංස්කාරයක් සම්බන්ධින් උපදින දේශය ගැන. සංස්කාරයක් සම්බන්ධීන් දේශයක් ඉපදනොත් ධාතු මනසිකාරය වඩන්න කියල කියන න සත්වය කෙරෙහි දේශය ඉපදනොත් මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න කියන කාරණාව අපි මුලින් සි්‍රහිපත් කරන්නේ යදෙන ඉළඟට පිඩතිනී මේ සංස්කාරයයක් කෙරෙහි ඇතිවෙන දේශය ගැන සිහිපත් කරන්න කියනවා ඉස්තීර නැති එකක් මේ වස්තුූ ස්තීර නැති එකක් නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවයට ගමන් කරන දෙය දේශයේ නැති කරග්ඩඕනේ මේ ස්තීර නැති අනිත්‍ය කරා මුොහොතින් මොහොත ගමන් කරන වස්තුවක් සම්බන්ධයෙන් දේශයක් මගෙහිත ඇතිකරගෙන මගේ සසර ගත ජීවිතය බොහෝ අනතුරරදා ගන්නවා. අනතුරක හෙලනෝ. ඒ කාරණාව සිහයෙන් කල්පනා කරලා. මේ ඇතිවෙන දේශසිත යටපත් කරගන්නට. කියල සඳහන් කරනවා. එළඟට කියනවා මෝහය ඇතිවනහම ධර්මතා පහක යෙදෙන්ඩ ඕන කියලා. උපදින මෝහය, නැති කරගන්ඩ ධර්මතා පහක් පාවිච්චි කරණ්ඩි කළ සඳහන් කරනවා. පිනතින ඒ කාරණාව නැවත විස්තර කරනවා මොහුගේ හෝ ඇයගේ හෝ අතපය නියපොතු කෙස් ලොම් මුහුණ ආදිය ලස්සනහි කිය හිතු නො. එම අසුබය මෙිහි කරන්න කියලා පිරිදි මෝහය අපි යම් පුද්ගලයෙක් දිහා බලල ස්ත්‍රියක් වේවා පුරුෂයක් වේවා ඒ අයගේ රුවගුණ ගැන කතා කරනවා තවත් තවත් කෙනෙක් සමඟ තමන්ගේ හිත ඇදිල්ල බැඳිල ගියපු කෙනාගේ රුවගුණ විස්තර කරනු දත්වලට කැමති ඇස්වලට කැමති නියපොතුවලට කැමති එ පිහිටලා තියෙන ආකාරය පිළිබඳ එව් වගේ පෙනු මේ ස්වභාවය පිළිබඳ විස්තර කර කර විස්තර කර කර මේ දේවල් සම්බන්ධයෙන් බැඳෙනවා. නමුත් සඳහන් කරනවා එහෙම හිතෙනව නං කෙනෙකුට විශේෂයෙන් අසු භහයමිෙනෙහි කරන්න කියලා. මෝහ සහගත අරමුණින් එලියටය මේ මුලාඋන බවිං එියටය අසු බහමෙනෙහි කරන්න. ඒක තමයි මෝහය මඩින්ඩ තියෙන කාරණා පහේ පලවෙනි කාරණාව. දෙවනි කාරණාව එහෙම නැත්තං තමන්ට රාගයේ ඇතිවුණේ ලෝමයන් කෙරෙහිද නියපතු කෙරෙහිද දත් කෙරෙහිද කියලා දෙතිස් කුණපය මෙිනිහි කරන්න කියලා කියන කේසා ලෝම නකා දන්තා අධිවශයෙන් දෙතිස් කුණපය මෙිෙහි කරන්න මේ ආත්ම භාවය ඇට තුන්සීයකින් ඔසවාගෙනයි ඉන්නේ අප ශරීරයේ ඇටකෝට තුන්සීයකින් ඔස වගෙන ඉන්නේ. නහරවල් නවසීයක් ඒ ඇටකෝටුවලට බැඳිලයි තියන්නේ ඒ ඇටවල මස් අලවලයි තියන්නේ එයින් මේ අය නගා හිටුවලයි තියන්නේ තෙත්ත හමකින් වටකරලයි තියන්නේ ඒ මත සිවියකින්ද යුක්තයි. නවයක් වූ වනමුවවලින්ද අනු නමදාහක් ලෝමකූපවලින්ද අසූජය නිරන්තරයෙන් වැැහෙනවා කියල සේපත් කරන කය අ්‍යන්තරේම කුණපවලින් පිරිලයි තියන්නේ. දුර්ගන්දයි ඉතාම් පිකුල් සහට. මෙහි කිසිම සාරයක් නම් නෑ කියලා සත්ත්වය කෙරෙහි අසුභය වඩද්දි ලෝබය නැතිවෙලා යනව කිය කාරණාව පැහැදිලි කරනවා. පිනති න කාරණාව එවිදිට අපූරුවට විස්තර කරනවා නයටකෝට තුන්සීය නහර වැල් නවසීය සහිතව මේ ආත්ම භාවය නැගිට්ටවලතිය ලෝමකූපවලින් අසුචීවැෑහෙනෝ. ශරීරයේ ලෝමූප අනු නමදාහක් තියනව කල සඳහන් කරනවා. හැම රෝම ගහක් ගාවිම්ම ශරීර අභ්‍යන්තර අපද්‍රව්ග පිටවෙනු. එකයි අසුචිය වෑහෙනව කෙලකි. මේ කය අභ්‍යන්තරය, කුණපවලින් පිරිලා යිතියෙන්නේ දුර්ගන්දයි ඉතාම පිළිකුල් සහගත. පින ශීරයේ අභ්‍යන්තරයේ විිවිධාකාර පද්‍රවවලින් පිරිලා ආහාර අනුභව කරනකොට. ඒ ආහාරය මේ ශරීරයේ අභ්‍යන්තරයට ගියහම ඒ ආහාරයට මොකද වෙන්නේ. ඒ ආහාරයට මොන තත්වයට පත්තෙන්ට සිද්ධ වනාද ශරීරය තුළට ගමන් කරපු නිසා. අපි අනුභාව කරන්න කලින් බොහෝම සුවඳයි. අනුභව කිරීමේ තන්හාව ඇතිකරවනවා ඒ සුවද. නමුත් කටට දාලා දෙතුම් පාරක් හාපහම පිනතින අප විත්‍ර තත්වයට පිුල් තත්තවයට පත්වයෙන. ආහාර මාර්ගයේ දිගේ ඇතුළට ගමන් කරහම ආමාශයට ගිහිල්ල පැසුුණු නොපැසුුණු ආහාරත්ක එකට මිශ්්‍රවෙනවා මිශ්්‍රවෙලා මේකත් පැහෙනවා එහෙම පැහුණ ආහාර අන්ත්‍ර ඔස්සේ ගමන් කරලා අන්තිමට මහාන්ත්‍රයේ අගකෙරවලි අඟල් දහයක් පමණ ප්‍රමාණයක එකතුවෙන්න පටන් ගන්න. රකං එතන එකතුේ වී එකතුය වී තියෙනවා පිරුණට පස්සේ බහිශ්‍රාවේ කිරීමේ අවශ්‍යතාවේ තියෙනවා සමහර වෙලාවට පෑ විසිහතරක් විතර මේ මෙතෙන්ට වෙලා ආහාර රැස්වෙලා තියෙනවා. සමහරයගේ ඊටත් වඩා තියෙනු සමහරයට බහිශ්‍රාවී අපහසතා නිසා දවස් දෙකතුන තියෙන. පරම්ම දුර්ගන්ද තත්වයට පත්වෙනවා අන ආහාරය යම් මොහොතක අපි බහිශ්‍රාවය කරන තුරුම ඔස වගෙනන්න එය ඔස වගනම අපි හැම තැනම යනවා මල කියල කියන අපට මුත්‍ර කියල කියන එයටනවෙ මලත් තියෙනවා ශරීරී පැත්ක මු්‍රත් තිය එට වැසි කැසිකිලි කියලා අපි කියනවා මල පහ කරන තැනට වැසිකිලිය කියල කියනවා මුත්‍රා බැහැර කරනතට කැසිකිලිය කියල කියනවා වැැසිකිලි වලක එකතුවයෙනවා මලපහ මුත්‍රාත් බැහැර කරන තැන්ගොල එකෙනවා නමුත් උද්ගලයා යම් තැනක ඇවිදිනවා කියල කියන්නේ. මලත් අරගෙන මුත්්‍රාත් අරගෙන තමයි යන්නේ. හරියට නිකන් ඇවිදින වැස කලියලි. ශරී අභ්‍යන්තරය තව මේ බඩවල් බකු ගඩු මේ අක් මාව පිත්තාසය ලේ සෙම් සැරව නොඒෙක් දේවල් වලින් පිරිලා. මේ එකක්වත් බාහිරට ගත්තොත් අත්ලට ගණ්ඩ තරන් ප්‍රිය මනාප බවක් නැති දේවල්. ඉතාම අප්‍රසන්නයි දැක්කාම පිළිකුල් සහගතයි. එහෙම දේවල් වලින් මේ කය පිරිලති හරියට නිකං අසූචි පුරුවපු ගිිය මේ හමට ඇතුලින් යමක් තියෙනවාද එ කිසි දේකට පින් න්නැතුන අප කැමති නෑ හම කියලකවත් මහලොකු අගල් භාගයක් අගල් කාල ඒ ප්‍රමාණයක් වත් අපේ හමනේ යන්තන් නූලක් කමාරක් පමණ තියෙන හම අභ්‍යන්තරී තියන කිසිම දේකට අපේ කැමැත්තත් නන්නේ. නමුත් මේ ඇටකෝටු තුන්සීයකින් නගාහිටෝලා තියෙන ශරීරයේ නහරවැල් නවසීයකින් ඇටවලට බැඳල තියන මේ ශරීරය තෙත සහිත අමු හමකින් වහලතිය. මේ පිට පැත්ති තියෙන හමදිහා බලාගෙන සුබයි සැපයි කියලාපි කතා කරනවා අභ්‍යන්තරේ නං සුබයි කියට සැපයි කියඩ කිසි දෙයක් තිබුුණනේ මෝහය ආං එහම මේ ශරීරයේ ගැන හිතල 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 ඇතිවෙන්ඩ තියෙන මෝහයේ ඇති වෙලා තියෙන මෝහය මේ කයට තියෙන රැවටීම නැතිකරගණ්ඩ උත්සාහ කරන්න කියලා සීපත් කරනවා න පින්නදන විතක්ක සන්ටාන සූත්‍ර දේශනාව ඇසිුරු කරගෙන සිදු කරෙන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදියට නිමා කරන්න සූදානං වෙන්නේ සූත්‍රයත් අට්ටකතාවත් දෙකම සම්බන්ධ කරගෙන මේ දේශනාව සිදු කරෙන් නිසා සමහර ධර්මකාරණා එක වරක් ඇහුවහම වැටහෙන්නේ නැතිවෙද්ද පුළුවන් නමුත් දෙතුන් වතාව දේශනාව ශ්‍රවණය කරනකොට ඔබට ඒ කාරණාව හොඳට තේරුම් ගණ්ඩ පුළුවන් වී කියල හිතනවා භාවනානු යෝගීව සසර මග කෙරවල කරගන්ඩ උත්සාහ දරණ සත්පුරුෂයන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වෙන අනික් හැම කෙනෙකුටමත් අකුසල කර්මයෙන් වෙන්වෙලා කුසල කර්මය උපද්දවාග්ඩ බොහෝසේ උපකාරවන මේ උතුම් සූත්‍ර දේශනාව ලෝකසත්්‍යයාගේ යහපත වෙනුවෙන් දේශනා කරවන් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ටෙනිසන් සේනා නායක යමුණ සේනා නායක කියන මහත්ම මහත්මීන් දෙපල විසි උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා සැප්තැම්බර් එකලොස් වවැනිදිනට උපන්දිනය සමරණ ටෙනිසන් සේනානායක තාත්තාටත් මාර්තු මස විසි අටවැනිදිනට විසි හතරවන උපන්දිනය සමරණ හර්ෂද හිර්ඥ්‍ය සේනානායක පුතුටත් කේලිනි නේලක යන දූදරුව නැතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ලැබීම ඉතා ඉක්මං භවයක සතර මගඵල නිවන් ශාක්ෂාත් කිරීමටත් එලෙසම දෙපාර්ශවය මියගිය මවුපියන්ටත් සංසාර්ගත නෑදැයින්ටත් පින් අනුමෝදන් කිරීම පිණිසත්. ගේ කල්්‍යානමි ත්‍රදේශකයණන් වහන්සේටත්. ලෝකවාසී මහ සඟරුවනටත් අනන්තුූ රත්නත්‍රය ආශිරවාදය ලැබීම සඳහාත් උතුම් ආය මාර්ගයේ පූරණය කර අමාමහන් නිවනින් සැනසීම පිණිසත් මේ කුසල් හේතු වාසනාාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ටෙනිසන් සේනානායක යමනාසේනානායක යන මහත්ම මහත්මින් ප්‍රධානව දූදරුවන් විසින් පिං අනුමෝදං කළ සියලු දෙනාටුම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියළු දෙනාටම රත්නත්‍ර යාශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාාවේවා ඉතාම ඉක්මං භාවේක ඉතාමත්ම කෙටිකාලීකින් සැප සහිත ප්‍රතිපදවිං උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගැනීම සඳහා සියලු දෙනාටම මේ පුුණන්නි ධර්මයන් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් සහාචමජුම්මත්තා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිතුවාචිරංගක්කං තුළෝක සාාසනන් දේවෝ වස්සතු කාලේනේ සස්්‍යිය සම්පත්ති හෝතුචෙ. පිত බවතුළకచරජ බවথु දනමිකු